කවි සිත අත්දැකීම. මිනිස් ආත්මයේ සුඛ දුක්ඛ සංවේදනාවන් සියුම්ව හඳුනා ගනිමින් කවි කමින් මිනිසත්කමට ආමන්ත්‍රණය කරන හැඟුම්බර කවිහිල. සොඳුරු කවි ලොවේ ඔබ හඳුනාගත් ශාවි ශාන්ත විජේසිංහ. කවි ලෝකයේ සොඳුරු කවි නිර්මාණ බිහි කරමින් අපේ රසමනස් පුබුදු කරන කවියන් පිළිබඳව අපි කතා කරන හැමදාමත්ම කවිසිතක් අද්දරින් අද කවිසිතක් අද්දර හැඟුම්බර කවිහිත ශාවි. ඔබ හොඳින්ම හඳුනන, ඔබ හොඳින්ම දන්න ඔබේ ආදරණීය කවියේ ඔබත් එක්ක ගනුදෙනු කරන, ඔබත් එක්ක කතා බහ කරන බොහොම සෙනෙහසින් ඉන්න තවත් සොයුරෙක්. බොහෝ දේවල් අපි කතා කළා. දැන් මීට කලින් අපි කතා කළා මේ කොයිතරම් සහෝදරකමක්, කොයිතරම් හිතමිතුරකමක් ගොඩනැගෙනවද, ඒක කොච්චර ජීවිතයට ශක්තියක්ද කියලා. ඒ වගේම නයෝමි සිරිනාලි කිවිඳිය ඔබව මේ සඳස පිටුවට හඳුන්වා දීලා මේ වගේ ආවේ නැත්තම් ඔබ නිකන් හිස් මිනිස්සෙක් විදිහට ඔබ කිව්වේ. ඒ තනිකම පාළුව නැති කරගන්න, හිතට ආවොත් වේදනාවක් ඒක නැති කරගන්න කවියක්, කවි නිර්මාණයක් කරන්න පුළුවන්. ඒක අපිට දැනෙනවා, කවියෙක්ට දැනෙනවා. ඉතින් දැන් අපි කවිය ගැන කතා කරන්නේ විවිධ පසු කරපු විවිධ මාවත් පිළිබඳව කතා කළා. දැන් මට හිතුණා මේ ගීත වලට ඔබ ආදරේ කරනවද? ගීතය කොහොමද දැනෙන්නේ? ඔව්, ඇත්තටම ඉතාලියෙන් රස විඳිනවා. සංගීතය කාලේ දෙකක් කවිය රුදුන් ඉස්සරින්දම රස විඳිනවා. ඉතින් ඒ තනත් ප්‍රේම මේ නිය සිඳු විතරක් නෙවෙයි, ගොඩක් මම ඉස්සරහම ඉස්කෝලේ කාලේ ප්‍රේම ගීත වලට වඩා මම හිත මට හිතේට මම අනිත් ගීත වලට බොහෝ මේ ආසක්තියෝ තියෙන්නේ ඒ වැනි ගීත තමයි ඔබ කැමති. නමුත් දැන් එක ගීතයක් අපිට මතක් කරා. ඒ අතරතුර කවුද ඔබ කැමති ගායකයෝ, ගායිකාව? පරණ අයට මට තනි වැඩි කැමති. මම කියපු අය තමයි අහවල් ගායකයා තමයි මගේ ප්‍රියතම ගායකයා, අහවල් ගායිකාව තමයි ප්‍රියතම ගායිකාව. නළුවනි නියෝ එහෙම දෙයක් නෑ. අර්ථවත් ගීත ඔබ කැමති, ඔබට දුර කැමති ප්‍රාප්තයන් පීඑම් දෙයක් කරන සුමුතු විසින් ඒ වගේ අයට කැමති. ඔය විදිහට තමයි ගීත වලට තියෙන කැමැත්ත. ඉතින් කාව්‍ය නිර්මාණ පිළිබඳව අපි කතා කරමු. මේ නිර්මාණ තුළින් ඔබ දක්වපු දක්ෂතා සහ ඔබ අපූර්ව නිර්මාණ බිහි කරන කවියෙක් නිසා අද දවසේ අපි මේ විදිහට කතා බහට එක් වුණා. ඉතින් ඔය කවි ජීවිතයේ ඔබට අමතක නොවන සිද්ධියක් ඇති, නැත්තම් සිද්ධියක් වෙන්න පුළුවන්, බොහෝ වෙන්න පුළුවන්, මෙන්න මේ වගේ සිද්ධියක් වුණා, මේක නම් කවදාකවත් අමතක වෙන්නේ නැහැ කවි ලියන්න ගිහින් කියලා, එහෙම මතකයක් තියද මොකක් හරි? එහෙම ඇත්තටම අමතක වෙන අහවල් සිදුවීම කියන නම් විශේෂ දෙයක් වෙලා නැහැ. නමුත් ඉතින් බොහොම ආශ්චර්යජනක දේවල් දීලා ඉස්සර මුල් දවස්වල මේ මම හිතන්නේ මම විදිහට වැඩි සැනෙත් මතක් කරා මේ අපේ සේනම් බලංගොඩ කිවිදු. ඔහු ඉස්සර මම තමයි දැක්කේ. ඉතල දකින්න ඉස්සලා ඔහුට ශාවි කියන එක හරියට දැකලා නැහැ. ඔහුට කතරේ ගාඩි කියන. ඔහු පස්සේ මට සමාවෙන්න කියලා ගිහුවා. මං කියනවා ඔය දේවල් තරහ කරා. සමාහ අතර ඔය දේවල් තරහ කරා. මං ගොයි දෙම දිනානේ. මට කියන ආසිත ප්‍රයත්න කරයි. ඔහු ගාඩි කුටේ කියලා කතා කරන්නේ දවස තමයි. අපි මගෙන් ඇහුවා ගාඩි කියන්නේ මොකක්ද කියලා දන්නවද කියලා. මම දන්නේ කතාවම කිනහක් කියලා. පස්සේ ඔවගේ කියන මොන ප්‍රති වේ දේවල් වලට ඉතින් දැන් මම එච්චර කියන්නකොට මම සාමාන්‍යයෙන් දැන් යොත් මාස 4-5ක් පස්සේ කාලෙකින් ඉන්න උදේ අතරතුර වරායකට ආවන් පස්සේ අපහු අන්තර්ජාලික සම්බන්ධ වෙලා කාලෙකින් යනවා. ඒ අතර ගන්තර තරම් වෙලාව නෑ මට. ඉතින් ඔය තනි වෙනකොට නැවක මම හිතන්නේ බොහොම අපූර්ව සිතුවිලි එනවා ඇති කවි ලියන්න. ඔව්, එතන මොකද මේ බොහොම නිහඬ ප්‍රසාරයක් ඉතින් ප්‍රසාර රැකියා කරන්න කියලා. ඉතින් ඇත්තටම අදහස් පහල වෙනවා. ඒ නුදුකට මම කියලා තියෙන්නේ මොඩිනම් තමයි. දැන් ඔය මුහුදු ජීවිතේ, ඒ කියන්නේ ඔබ නාවික ශ්‍රේෂ්ඨයේ කටයුතු කරද්දී ඒ අතරතුර ඔබට ඇති සමහර මතක
විශේෂයෙන් කියන්න තරම් මතකයක් නැහැ නේද? විශේෂ දෙයක් නැහැ. ඔව් ඉතින් ওই විදිහට අපි බොහෝ දේවල් කතා බහ කරමින් ඉන්නවා. ඒ වගේම කාලයත් කිමින් කිමින් යනවා ගලාගෙන යනවා. ඒ අතරතුර දැන් ආධුනික කවි කිවිදයන් ඉන්නවා. ඒ කියන්නේ කවියට යොමු වෙන්න කැමැත්තෙන් ඉන්න උදවිය ඉන්න. මොකද්ද ඔබට කියන්න තියන්නේ ඔවුන් වෙනුවෙන්? මේ කොයි වගේද මේ කවි ලෝකේ? කොහොමද මේ තුල අපි හැමදාම ඉන්නේ, මේ එකට ඉන්නේ? මොන වගේ අදහසක්ද කවියේ? කවි ලියන්න කලින් මෙන්න මේ වගේ පුද්ගලෙක් වෙන්න ඕනි. ඒ වගේ මොකද්ද කවියට එන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්ට ඔබට මොකද දෙන්න තියෙන පණිවිඩය? ඇත්තටම මටත් දැන් නිර්මාණයේ මේ යම් දුරකට එන්න මට උදව් කරලා ගොඩක් අය. උදව් කරලා හොඳ ආදර්ශයක් දුන්නා. හොඳ ආදර්ශයක් දුන්න මුලදී. මුලදී කොට අපෙන් කතා කරපු අර ගැටින් පරිදත් යන ඕම දාන්නේ එහෙම දේවල් කිව්වා කියන්නේ. මුලදී මට ලැබුණ අදහස ආදර්ශය දීපු හොඳ දෙයක්. ඒක මම බැරුව දාගන්නකොට මාව අතින්ගල උස්සපු අය දුන්නේ හොඳ ආදර්ශයක්. ඒ නිසාම මම කොහොම සතුටින් අද උද්දෝ කරන දැන් මුහුණු පොතේ මම දැක්කත් කවුරු හරි කෙනෙක් වැරදි මේ දෙයක් කියලා දිනවා. මම දන්න දෙයක් නම් මම කියලා දෙනවා යල් වැරද්ද. ඒ වගේ මම අත හිත දෙනවා. ඉතින් මට කීකන්න තියෙන අලුත් අයට මේක ඇත්තටම ජීවිතේ ගොඩක් ජීවිතේ අර මේ කියන හිතේන දුක් ගැහැට ජීඳවල අමතක කළාද බොහොම සතුටින් ජීවිතේ ගෙවන්න පුළුවන් යම් ක්‍රමයක් තමයි මේ මේ කලාව. ඉතින් අලවෙන්නේ තමයි අපි ඇත්තටම ජීස් ගන්න බොහොම ගරු කරන්න ඕනේ. හා හා ජීස් ගන්න ගරු කරන්න ඕනේ. වැරද්දක් වෙනවන් පස්සේ ඒක පිළිගන්න ඕනේ. සමහරවිට තියෙනවානේ අර සමහර වැරද්දක් වෙනකොට කැමති නැති වගේ ගැටිනු සාධු කරන්නේ කිසිම. ඒක අපිට ඉස්සරහට යන්න බෑ. හ්ම් හ්ම්. ගමන්ට යම් කිසි දෙයක් උගන්න කෙනෙක් ඉන්නවනේ මේ පුද්ගලයාට අපි ගරු කරන්න ඕනේ. මම ඒකයි මම කිව්වේ මම උගන්නපු හැම කෙනෙක්ම මම හැමදාම ජීස් කප්පේ හදනවා කියලා. හ්ම්. ඉතින් මම හිතනවා හැම මිනිහෙක් තුළම කවියෙක් ඉන්නවා කියලා. ඒක මම හිතයින් කියන්නේ මට කියන්න පුරවන් කියලා. ආ ආ. මගිනෙක් කිව්වා මේ ඒ කවියෙක් කියලා අවදි කරගන්න තමයි ඕනේ. කිසිම කෙනෙකුට කියන්න බෑ මට කියන්න බෑ කියලා ඒක බොරුවක්. හ්ම් හ්ම්. ඉතින් අපි භාෂාවක් තියෙනවා අපිට ලක්ෂණ. අපි භාෂාව දන්නවා. ඉතින් අපිට මේවා හරියට පෙළ ගැස්සන්න මේ ඒ හැකියාව ලැබුණා තියෙනවා. ඉතින් ඒ රසය කියන එක ඉස්මතු කරගන්න බෑ. මට රසය ගැන හිතන්න තිබුණේ නෑනේ. ඉතින් ඒ ලියනකොට තමයි රසය ඇති වෙන්නේ. රස විඳින ඉතින් කවි ලියනකොට සුමත වචන වලින් කවි ලියනවා. සුමත වචන කියන්නේ ඒ කවි සමහරවිට මේ ඒ අර්ථෙම නේද? දැන් එකම අර්ථෙම කවි දෙකක් ලියන්න පුළුවන්. ඒ සුමතව පද කියනවානේ. දැන් ඔය කවි කරන ගමන් දැතර මම දන්න දේවල් ගත්තොත් එහෙම දැන් කවි කරන කෙනෙක් මහමුදු කියලා ගත්තොත් එහෙම මේ ඒක තියෙන දියදෝතක් තරම්වත් දැනුමක් මට නෑ. ආ ආ ආ. දැන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න. ඉගෙන ගත්තම තේරෙනවා මේ වචන යොදන ආකාරය නිකම් මේ වචන ටිකක් පිළිවෙලට එන්නේ. අපි මන්ත්‍ර සමග කරලා වුණත් වචන හතරකට වචන කියන එක නෙමෙයි කවි කියන්නේ. ආ ආ. ඒ කිය අර්ථය එතකොට වචන යොදන ආකාරය අනුව තමයි කි රසය කියන්නේ. ඉතින් මේ දේවල් හඳුනාගෙන ටික ටික ඉගෙනගෙන මේ කවි කරන්නේ දෙන්න ඕනේ කියන එක තමයි කියන්නේ. ඒක තමයි අලුතින් කවිලුවට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට ආධුනික කෙනෙක්ට ඔබට දෙන්න තියෙන පණිවිඩය. දැන් ඔබ කිව්වා මම දැනගාද්දි මට කකුල් දෙකේ නැගිටින්න අත දුන්නා කියලා. එහෙම පිරිසක් ඉන්නවා. ඔන්න ඒ පිරිස පොඩ්ඩක් කෙටියෙන් හරි මතක් කරන්න ඔබට වෙලාව තියෙනවා. ඔව් මට මතක් කරන්න පුළුවන්. හැබැයි වැරදිලා හරි මට කෙනෙක්ගෙනවත් අපි වෙන හැමෝම කියලා කියමු නේද? ඔව් දැන් මම මට ඇත්තටම මට මූලික වශයෙන් කියන්න පුළුවන් නායෝමි කියන මං කියන නායෝමි සිද්නාලි වචනකින් හරි උනන්දු කරපු අය මම මේ කියන්නේ සිද්නාලි පස්ස ශාන්ත රාජපක්ෂ ඒ නම්බලකට මහත්මයා ගුණදාස කවුද අපේ හේමදාස දිනගේ මහත්මයා චතුර විජේකෝන් දුර ධර්මලතා කියන්නේ ඒ ජයන්දිත් කුමර වගේ අය මට දිරිගන්නේ ඉඳලා තියෙනවා. ඒක උඩට රාතිකා සමන්ලතා ගෝර්ලගේ ඔය වගේ තව පෙලක් මට කියන්න පුළුවන් කියන්නේ කිව්වා. මම සමා වෙන්න ඕනේ මේ නම් කියුන්නේ නැති. නමුත් එයා මගේ හිතේ ඉන්නවා කියන එක මම හ්ම්. ඔව්. ඉතින් අද දවසේ ඔබ කාර්ය බහුලයි මම හිතන්නේ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අතරතුර ලංකාවේ ඉඳිමින් තමයි අපිත් එක්ක එකතු වුණේ. ඉතින් ඒ වෙනුවෙන් අපේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දවසේ සඳස මේ කවි පිටුව තුලින් සියහඬ ගුවන් විදුලියත් එක්ක එකතු වීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තවදුරටත් ඔබේ පෞද්ගලික ජීවිතේ ඔබේ දරුවන්ගේ බලාපොරොත්තු බිරිඳගේ මේ සියල්ලක් මිටු වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්කම කවිලොව ශාවි කියන නම තවත් හොඳින් ඉදිරියට ගෙන යන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක හමු වීම, එකතු වීම, කතා බහ කිරීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි නරන් මහත්මිය ඔබටත්. ඒ වගේම සඳස ගැන මට යමක් කියන්න ඕන. මම කොයිතරම් මේ කවි පිටු වලට ගෲප් වලට සම්බන්ධ දෙයක් සඳස කියන්නේ මගේ මහගෙදර වලදී. බොහොම ගරුත්වයක් කියන සංකතට මම ප්‍රාර්ථනා කරනවා සම්පත්ත
තව කවි කීඩු එකතු වෙලා තව නව කෘති ගැන දීප ගන්න අවස්ථාව සම්සිද්ධ ලැබීවා හින්දාස් ගිනි මහත්මයා තුළු බත්තක් සුබ පතන්න කැමතියි. ඔව් බොහොමත්ම ස්තුතියි. හරි ආශා ස්තුතිය වගේම ඒ වගේම මේ වගේ අවස්ථාවක් ලබා දීලා කිව්වොත් මම පිළිබඳව මේ විදිහට වැඩසටහනක් කරලා තවත් උනන්දු කිරීමක් මේකත් උනන්දු කිරීම පිළිබඳව බොහොම ස්තුතියි. ඒ වගේම මම හිතනවා මේ ලබා දෙන අවස්ථාවෙන් මම ඉතරනේ සරණි කවි කීඩුන්ට මේ අවස්ථාව ලැබෙන උන් දිවිගැන්වීමක් මම කරන්න ඒක ලොකු මහඟු කාර්යයක් කියලා මම බොහොම අගය කරනවා මේ අවස්ථාවේ. බොහොම ස්තුතියි. සොඳුර කවිහිත් සොයන సౌందర్య චාරිකාවේ තවත් වාසනාවන්ත මංසලක අපි තනි වුණා. අපේ ආදරණීය කිවිඳු ශාන්ත විජේසිංහන් සමග බොහෝ සුන්දර කතා බහ කියතුණ. දැන් අපි සූදානම් වෙන්නේ සමු අරගෙන යන්න ඔබෙන්. කවිකම රජකමටත් වඩා අගනා සම්පතක් කියලා ජනප්‍රිය කියමනක් තියෙනවා. කවි ඇසකින් ලෝකේ දකින්නේ අනික් කෙනෙක් ලෝකෙ දකින්නට වඩා වෙනස් විදිහට. ඒ වගේම තමයි කවියන්ට පුළුවන් මේ සමාජයට වටිනා වූ මෙහෙවරක් කරන්න. ඒ මෙහෙවර කරමින් ඉන්න ආදරණීය කවිහිත් සොයා යන సౌందర్య චාරිකාවේ අපේ නිමාව සටහන් කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. ඊට පෙර මතක් කරන්න ඕනේ අදත් කවිසිතක් අත්තර වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නට මට උදව් කරපු අපේ ආදරණීය පිරිස. විශේෂයෙන්ම අපේ ආදරණීය කිවිඳු ශාන්ත විජේසිංහන්ගේ කවි ගායනා කරන්නට ඔහු ලියන ලද කවි ගායනා කරන්නට එකතු වුණු අපේ ආදරණීය කවි කිවිඳයන් මතක් කරන්න ඕනේ නිමල් පෙරේරා කිවිඳු, ඒ වගේම රීනා වාස් කිවිඳිය, සමීර සෝමරත්න කිවිඳු. මේ සියලුම දෙනා මතක් කරනවා, බොහොම ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම තමයි සියලු දෙනාගේම සහයෝගය මැද අපි මේ වැඩසටහන කරන බව ඔබට බොහොම ආදරයෙන් මතක් කරනවා. හැමදාමත්ම වගේ අදත් තාක්ෂණික සහය මට ලබා දුන්නේ නයනේත්‍රි කපුරසිංහ කිවිඳිය. ඒ වගේම තමයි සම්බන්ධීකරණ දායකත්වයේ අනුෂා නිලන්තිකා සොයිරිය. හැමදාමත් වගේ අද දවසේ කවිසිතක් අද්දර වැඩසටහනට අධීක්ෂණය හා මඟ පෙන්වීම හේමදාස ලියනගේ කිවිඳු. ඉතින් මෙවැනිම ආදරණීය කවිසිතක් ළඟ සෙනෙහසින් රැඳෙන්න අපි නැවතත් එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. මම නිරංජි ලියනගේ. කෙනෙකුට කෙනෙකු කැප වී අත හිත දීම වෙනුවට පුරුදු අනේකා ඇද බිම දෑම මනසට සතුට මේයි කී බන දාම දෙපයට යටව මෝහයමයි මතුවීම සිය බස